අයිබුවන් සුබදසනක් කන්නට ප්‍රාර්ථනා කරනවා උදා වී තිබෙන්නේ 9 වෙනි මාසේ 10 වෙනිදා සැප්තැම්බර් 10 වෙනි සිකුරාද අපි මෙලෙස දවස ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා ඊයේ සමුගත්තෙන් පටන් මේ දක්වා මොනවාද රටේ තුටේ සිදු වෙලා තිබෙන්නේ කියලා අපි විමසා බලමු යනුව ඊයේ දවස තුල වඩාත් කතාබහට ලක් වෙච්ච සහ අවධානය දිනාගත්තු කාරණාවක් අද පත්තර සිරස්තල අතර ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා ලංකාදීප පුවත්පතේ ඒ වගේම අරුණ පුවත්පතේ මෞබිම මේ ආදී පුවත්පත්වල අපට ඒ පිළිබඳව දකින්නට පුළුවන්කම තිබෙනවා ලංකාදීපේ වාර්තා කරන ආකාරයට රටබඩු 623කට දැඩි සීමා නීති රෙදිපිලි පළතුරු විදුලි උපකරණ රට මත්පැන් සුවඳ විලවුන් සපත්තු ඒ අතර කියලයි කියන්නේ ඊළඟට අරුණ මේ පිළිබඳව ගෙන එන වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා භාණ්ඩ 623කට ආනයන සීමා දුරකථන රූපවාහිනී ටයර් පාවහන් චීස් බටර් රැපල් බියර් ගෙවුණු මාස 7කට ඇමරිකන් ඩොලර් කෝටි 75ක් පිට රටට ගිහින් ජංගම දුරකථන රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ගෘහ විදුලි උපකරණ සියලුම වර්ගවල ඇඟලුම් සපත්තු ටයර් ඇපල් ඇතුළු විදේශීය පළතුරු වර්ග සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය බිය වයින් චීස් අටර් සහ සෙල්ලම් බඩු ඇතුළු භාණ්ඩ 600කට වැඩි ගන්නකට මෙලෙස ආනයන සීමා පනවන්න ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇති බව තමයි මේ පිළිබඳ වාර්තාව තවදුරටත් කියන්නේ මේ පිළිබඳව වාණිජ බැංකුව වෙත දැනුම් දීමක් මහ බැංකුව විසින් සිදු කර තිබෙනවා අන්තික තැන්පතු 100ක් දක්වා වර්ධනය කිරීමත් එක්ක තමයි මේ භාණ්ඩ ආනයනයට සීමා පැනවෙන්නේ මේ සීමා පැනවීම තුල තමයි මේ භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳව තීන්දුව වෙන්නේ ඒ ආකාරයෙන් අපට අද පුවත් වාර්තා මුණ ගැසෙනකොට මේ පිළිබඳවත් විවිධ මති මතාන්තර සමාජය තුල ඊයේ දවසටම මේ හෝරා කීපයටම දැඩි ලෙස කතාබහට ලක් වන ආකාරයක් දක්ිටට ලැබුණා රජය පැත්තෙන් කියන්නේ මේ ගෙවිච්ච පසුගිය අවුරුදු කීපය සසදා බැලීමේදී පිළිබඳ දත්තත් ඉදිරිපත් කළ තිබුණා මේ සසදා බැලීමේදී එන්න එන්නම වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවා මේ ආනයන සඳහා අප වියදම් කරන මුදල් ඒ නිසා මේ ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීම සඳහා සහ ඊළඟට විදේශ සංචිත සහ විශේෂයෙන් ද්‍රවශීලතාවයේ පවත්වා ගැනීම සඳහා මෙලෙස කටයුතු කරන බව තමයි සඳහන් වෙන්නේ නමුත් මේ තුලත් මේ අත්‍යවශ්‍ය නොවන ගණෙහිලා සලකන භාණ්ඩ බව සඳහන් වූවත් ඒ ඇතැම් දේවල් පිළිබඳව අවධානය යොමු කරද්දී අත්‍යවශ්‍ය හෝ නොවන බව තීරණය වෙන්නේ ඒ ඒ ජනතාව අනුව ඒ ඒ ජන කොටස් අනුව ඊළඟට ඒ ඒ ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව අනුව මේ ආදී කාරණා ගණනාවක් මෙතන තිබෙනවා කෙසේ හෝ වේවා රජයක් විදියට තීරණයක් කරන් තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශයට පත් කළ තියෙන අනෙකුත් වාණිජ බැංකු වෙත මේ ආකාරයෙන් කටයුතු කරන්නට කියන. අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ තවත් සුවිශේෂ කාරණා අතර දිවයින පුවත්පතත් මේ කාරණා වාර්තා කරලා තියෙනවා අද දවසේ. නමුත් ප්‍රධාන සිරස්තලයේ විදිහටම නෙවෙයි වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන දිවයිනට 60ට වැඩි අයට තෙවැනි මාත්‍රාවක් කාලයත් සමග ප්‍රතිශක්තිය පහළ යා හැකි. ඒ නිසා ඉදිරියේදී වයස අවුරුදු 60 ඉක්මවන්නන්ට තුන්වන මාත්‍රාවත් ලබා දීම නැත්නම් බූස්ටර් එකක් ලබා දීම සඳහා අවධානය යොමු වෙලා තියෙනවා කියලායි කියන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් යෝජනාවලියක් මේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රාජ්‍යගත තීන්දුවක් සෞඛ්‍යංශගත තීන්දුවක් නෙවෙයි තාම කියන්නේ. මේ යෝජනාවක් ඉදිරිපත් වීම පිළිබඳව සයිනෆාම්ගත් දුර්වල ප්‍රතිශක්තිය ඇති අයට ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර් හෝ මොඩර්නා දෙන්න 60 අතර අයට සයිනෆාම් ප්‍රතිශක්තිය ඉහළයි කියලායි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා සමයින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කරන ඉල්ලීමක් තමයි වෙනත යෝජනාවක් තමයි ඒ විදිහට අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඉන්පස්සේ අපි අවධානය යොමු කරන්නට ඕනේ දිනමින පුවත්පතේ තියෙන මෙන්න මේ සිරස්තලයේ වෙතත් අඛණ්ඩව දෙවන සතියේත ලොව ශීඝ්‍ර එන්නත් කරන්නේ පළමු තැන ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව අද දිනමින පුවත්පත වාර්තාව පළ කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ සමගම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රබුක්වැල්ල උපුටා දක්වමින් දිනමින වාර්තා කරනවා අවුරුදු 12-18 අතර දරුවන්ට එන්න තිබීම කඩිනමින් ආරම්භන බව මේ පිළිබඳවත් මත කීපයක් තිබෙනවා නමුත් රජය දැන් අවධානය යොමු වෙලා තිබෙනවා සෞඛ්‍යංශ වල අවධානය යොමු වෙලා තිබෙනවා එන්නත ලබා දීම පිළිබඳව මොකද දැන් කාලයක මුළුල්ලේ ඉඳලා දරුවන්ගේ අධ්‍යාපනය දැඩි ලෙස අඩාල වෙලා කඩාකප්පල් වෙලා තියෙන්නේ කිසිම පිළිසරණක් දරුවන්ට නැති තත්යක් පත් වෙලා තිබෙනවා නිදහස් අධ්‍යාපනයේ අයිතිය දරුවන්ගෙන් ගිලිහි ගිහිල්ලා තිබෙනවා ඒ නිසා එවැනි තත්යක් තුළ
මෙලෙස කටයුතු කරනවා කියලා තමයි තියෙන්නේ. අතරේ ඖෂධ සංස්ථාවේ සභාපති පුටා දක්වමින් වාර්තාවක් තියෙනවා. හදිස්සියේ ඖෂධ ගන්න යහපාලන ආණ්ඩුවට කෝටි 114ක් ගිහිල්ලා කියලා පෙර පැවති තත්ත්වයක් පිළිබඳව කරුණු අනාවරණ කිරීමක් දිනමිනේ ලෙස වාර්තා කළා තියෙනවා. මොකද මේ වන විට යන ඇතැම් වියදම් පිළිබඳව මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීම ඊළඟට PCR පරීක්ෂණ සිදු කිරීම මේ ආදී කාරණා එන්නත් කරණය මේ ආදී කාරණාවල් දිසා අනිකුත් ඖෂධ ගෙන්වීම පිළිබඳව යම් යම් චෝදනා රජයට නගද්දී රජය කියනවා පහුගිය කාලේ ඉතාම සතගානේ පෙත්තට සමාලට දාස් ගානක් වියදම් කරපු අවස්ථා මෙවැනි කාරණා මුණ ගැසෙනවා කියලා තමයි මේ රජය කියන්නේ රජය පැත්තෙන් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ ඊළඟට අපි තවත් සුවිශේෂ කාරණා අතරේ තව දකින්න සුවිශේෂ කාරණා අතරේ දිනමින පුවත්පතේම ප්‍රධාන සිරස්තලයක වාර්තා කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන්ට බේරී යාමට ඉඩ දෙන්නේ නැහැ පරීක්ෂණ පුළුල්ව කෙරෙනවා කියලා ආරක්ෂක ලේකම් සහතික වෙනවා කියලා අද දිනමින වාර්තා කරනවා සාක්ෂිවල නොගැලපීම හෝ ප්‍රමාණවත් සාක්ෂි නැතිවීම හේතුවෙන් වගකිව යුත්තන් පැන නොයන ලෙස සහතික වීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පුළුල් ලෙස කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසූ බව එතුමා පුටා දක්වමින් අද දිනමින මෙලෙස වාර්තා කරනවා. ඒ අතරේ අපට දකින්නට ලැබුණා කොළඹ අගරාද ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගැන තොරතුරු හරියටම ඕනේ නම් වෙච්ච දේවල් පිළිබඳව තමන්ට පුළුවන්කම තිබෙනවා යම් යම් කාරණා තමන් දැනුවත් කාරණා ඉදිරිපත් කරන්න පවා මේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ. පරීක්ෂණවල පිළිබඳව සෑහීමකට පත් වෙන්නට බෑ. මේ පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සෑහීමකට පත් වෙන්න නැහැ බවට උන්වහන්සේ දැඩි සිතැවුලින් යුතුව අදහස් ඉදිරිපත් කරනවා. පසුගිය දිනවල අපට දකින්න ලැබුණා ඒ අතරේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේදී මේ යන්නේ ජාත්‍යන්තරය මෙහිදී යම් ආකාරයක සමබර කර ගැනීමකට මේ වෙච්ච සිදුවීම පිළිබඳව තොරතුරු වාර්තා කරලා ඒ ආකාරයෙන් මේ තමන් සිදු කරන කටයුතු සාධාරණීකරණය කර ගැනීමේ අරමුණින් බවටත් යම් චෝදනාවක් නැගුණා. ඒ නිසා තමන් මේ වන විට ජාත්‍යන්තරයට සැබෑ තත්ත්වය පිළිබඳව මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණවල තත්ත්වය පිළිබඳව වාර්තා කර ඇති බවක් තමයි කියවෙන්නේ. ඒ අතරේ රජය පැත්තෙන් පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරා සමාත්‍යංශයේ පැත්තෙන් කිසිලෙසකවත් පාප පහන්සි මුණ ගැසෙන්නට අග්‍රාමාත්‍යවරයාගේ එවනත් ඒ වගේම විදේශ අමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේදී කටයුතු නොකරන බවට. ඒ අතරේ අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් සුවිශේෂ කාරණා අතරේ වී සහල් පිළිබඳව ගැටලුව. අපි දිවයින පත්‍රය අද දකිනවා අනුරාධපුරයේ වී ගබඩා හතක් වටලයි. හාල් මෝල් දිගටම වටලන්න නාමල් කරුණාරත්න. නාමල් කරුණාරත්න මහත්මයාත් කියනවා මේ හාල් මෝල් වැටලිම ඔවුන් මාස ගණනාවක ඉඳලා තොග තියාගෙන ඉන්නවා මෙවන් නිකුත් නොකර. ඒ නිසා මේ මහමෝල් වැටවීම නුනවත්වා අඛණ්ඩව කරන්න කියලා රජයට ඔහු යෝජනා කරනවා, රජයෙන් ඉල්ලනවා. ඊළඟට පාලන මිලට දිගටම සහල් දෙන්න මෝල් එකගයි කියලා වාර්තාවක් අතරේ දිනකට කිලෝ ලක්ෂ 6ක් අවශ්‍ය විට පසුගිය කාලේ නිකුත් කළේ කිලෝ 30,000යි කියලා වෙළඳ මාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් දිවයිනේ මේ වාර්තාවේ දිගුවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කොහොම වුණත් වෙළඳ මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන කාරණාවක් තමයි රජය සමග ඇති කරගත්තු එකගතාවයේ සම්මුතිය මේ මෝල් හිමියන් බිඳ දැම්මා කියන එක පිළිබඳව. යම් එකගත්තයකට ඇවිල්ලා මේ පාලන මිලකට ලබා ගැනීම සඳහා පසුවේ බිඳ දමමින් කටයුතු කරලා තියෙනවා කියලා ඔවුන් මේ අත්නොමතික විදියට හැසිරෙනවා කියලා චෝදනාව තමයි නගන්නේ. අතර මෝල් හිමියෝ තමන්ට සහ වෙළඳුන්ට තව රුපියල් 5 ගානේ වැඩි කරලා ගැසට් කරන්න කියලා ඉල්ලීමක් කරන බවටත් අපට තොරතුරු වාර්තා වෙනවා. මේ සමග අප අරුණ පුවත්පතට අවධානය යොමු කරද්දී විරෝධය පෑවේ සැලසුම් සහගතව මූලට නීති පියවර කියලා අද අරුණ වාර්තා කරනවා. පොළොන්නරුවේ මහ පරිමාණ හාල් මෝල් වැටලීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම හා විරෝධතා සැලසුම් කිරීම සම්බන්ධයෙන් නිවරත්න සහල් මෝල් හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නියුන්හැල්ල ප්‍රදේශීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් වෙනවා.
මහා සංගරත්නයේ පවා මේ විරෝධතාවලට එක්ව සිටි ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඊළඟට මේ සහල් පිළිබඳව වෙනත වී පිළිබඳව කාරණා අනිකුත් පුවත්පත්වලත් පළවෙනවාද කියන එක අපි විමසා බලමු. විශේෂයෙන්ම මව්බිම ඊළඟට ලංකාදීප ආදී පුවත්පත්වල කොහොම පළ වුණත් හැම පුවත්පතකම වගේ මේ දිනවල දකින්නට ලැබෙන්නේ මේ වැටලීම් නිසා ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ඔවුන් සහ රජය අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඊළඟට අපි සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තත්ත්වයක් අද මේ පුවත් වාර්තාව තුළ දකිනවා ඇමතිවරයෙක් මහාචාර්යවරියකගෙන් සමාව අයදීම පිළිබඳව මාධ්‍යවල වරද වෙනුවෙන් මහාචාර්ය නීලිකාගෙන් ඇමති දලස් සමාව අයදී සාමාන්‍යයෙන් දලස්සලහ පෙරුම අමාත්‍යවරයා පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නේ ප්‍රශංසාත්මකව ඔහුගේ කාර්යභාරය පිළිබඳව තවත් එවැනි අවස්ථාවක් අපට මුණ ගැසෙනවා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කලක් ජනමාධ්‍යයේ නිරතව සිටි අයෙකු ලෙසත් පිළිගැනෙන දලස්සලහ පෙරුම මහතා පසුගියදා නිලිකා මලවිගේ මහාචාර්යවරිය කිව්වාය කියලා පුවත්පත්වල පළ වුණු වාර්තාව පිළිබඳව ඇයගේට යම් අගතියක් වුණා නම් සිතෘද වීමක් වුණා මේ පිළිබඳව සමාව ආයදින බව මාධ්‍ය වෙනුවෙන් සමාව ආයදින බව ප්‍රකාශයට පත් කළ තිබුණා. ඇය යම් ජාත්‍යන්තර පාසලක තිබ්බ වෙබ් සාකච්ඡාවකදී ඇය කළ ප්‍රකාශයක් පිළිබඳව ඇයගේ විනාඩි 30-40ක කතාවෙන් එක කෑල්ලක් පමණක් උපුටාගෙන එය වෙනත් අර්ථකථනයක් ගැන්වෙන ආකාරයෙන් පළ කිරීම පිළිබඳව ඇය අවසාන වශයෙන් යම් සිත්තැවුලකට පත් වූ බව දැනගන්නට ලැබුණා. ඒ නිසා ඇය ප්‍රකාශයට පත් කළ තිබුණා කරුණා කරලා පළ කරද්දී සම්පූර්ණ කතාව අහලා එහි සාරය හරය පළ කරාඩට කියලා එයට පිළිතුරක් විදියට එහෙම නැත්නම් ප්‍රතිචාරයක් විදියට තමයි අමාත්‍යවරයා ඇගින් සමාව ගත්තා කියලා මෙලෙස වාර්තා කරලා තියෙන්නේ. මුතුක මහාචාර්ය නිලිකා මලවිගේ වැනි අය මෙරට මේ කොවිඩ් මර්ධනය හමුවේ ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු වලදී විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් වන චරිත දැනටමත් මේ පිළිබඳ තාක්ෂණ කමිටුවෙන් කොවිඩ් පිළිබඳ තාක්ෂණ කමිටුවෙන් පවා ඇයවත් වනට කටයුතු කරලා තියෙනවා. ඒත් මේ කමිටු තුළ ක්‍රියාත්මක වීමේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මත ඇය පමණක් නෙවෙයි යම් යම් විශේෂඥ වෛද්‍යවරු පවා එවැනි තත්ත්වයක තමයි මෙවැනි කාරණාවක් අපට වාර්තා වෙන්නේ. ඒ සමග තවත් අප අද විවිධාකාර දකිනවා මේ ආන්දෝලනයට තුඩු දුන්නු කාරණා පිළිබඳව පළ වී ඇති ආකාරකෙන් එකක් තමයි අලි ප්‍රශ්නය. අලි ප්‍රශ්නෙට ඉෂිනි අස්වේ කියලා අරුණ පුවත්පත වාර්තා කරද්දී දිවයින වාර්තා කරනවා. අරුණ පුවත්පතේ මේ පිළිබඳ තවත් වාර්තා දෙකක් තිබෙනවා. ඒ වෙතත් අපි අවධානය දෙමු. අලි පැටවුන් නැවත බහර දීමේදී නීතිපති නීති විරෝධී වැඩක පරිසරවේදී හු චෝදනා නගති. ඊළඟට ඊට පහලින් තියෙනවා කිරින්දි අස්සචී ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීම. කොළඹහුණු පිටිය ගංගාරාම විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ ආදරයෙන් බලාගත් අලි රජයට ගැනීම ගැන සංඝ රත්නයේ හිටියේ සිත් රිදීමෙන් කියලා තමයි කිරින්දි අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. කෙසේ හෝ වේවා මේ සිදුවීම පිළිබඳව දිවයිනත් මෙලෙස වාර්තා කරනවා. රඳවා සිටින හීලය අලි මුදාහැරීමට ගත් තීරණය ගැන කලකිරිලා සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි අස්වේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය මෙලෙස ඉල්ලා අස්වීම පිළිබඳව දිවයිනත් ඒ ආකාර වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තිබෙනවා. කිසි විටත් ඇය සඳහන් කරන්නේ සියස්වීමේදී පෞද්ගලික කාරණාවක් මත මෙලෙස ඉල්ලා අස්වනවා කියලා. නමුත් අධිකරණය මගින් අවසරය ලබා දුන්න එම හීලෑ අලි ඇතුන් විශේෂයෙන් පින්නවල අලි සංරක්ෂණයේ ඔවුන් හිටියේ ඔවුන්ව පෙරහිමිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන්නට කියලා. ඒ ගැන එක පැත්තකින් සතුට පළ වෙනකොට අනෙක් පැත්තෙන් විරෝධයක් පළ වෙනවා. අනෙක් පැත්තෙන් නොසතුට පළ වෙනවා තමයි මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙන්නේ. පෙර රජය සමයේදී තමයි මෙලෙස කටයුතු කරනු ලැබුවේ. ඇතැම් විහාරස්ථානවලට සම්බන්ධ වූ ඇතැම් දේශපාලන ප්‍රබල දේශපාලන චරිත වලට සම්බන්ධයි කියලා කියවුණා ඇතැම් අලියතුන් විවිධ ඉහළ තනතුරු දරන අයගේ අලියතුන් මෙතන ඉන්නවා කියලා. මේ ආදි වශයෙන් ඔවුන්ගේ හිමිකාරීත්වය පිළිබඳව දැන් මේ නිදහස් කිරීමත් එක්කත් වාර්තාවක් පළ වෙලා තිබෙනවා. ඒ කාගේ හිමිකාරීත්වය යටතේ හිටපු අලි ඇතුන්ද මෙලෙස පින්නවලට රැගෙන ගියේ අයව තමයි නැවත 13 දෙනෙක් මේ පෙර භාරකාරත්වයට මුදා හරින්නට කියලා අධිකරණ නියෝගයක් නිකුත් වුණේ. අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව තවත් විවිධාකාරී තොරතුරු සමග අලි මුණ ගැසෙමු.
යලිත් වාර්තා කීපයකට අවධානය දෙමු. ඒ අතරේ අප අරුණ පුවත්පත් අද දකිනවා 2020 හොඳම ස්වතන්ත්‍ර නවකතා විදිහට කැත්වින් ජයවර්ධනගේ ඉවුරු ගඟ සිඳී ගියා දෝ තීරි පත්වී ඇති බව රාජ්‍ය සාහිත්‍ය සම්මානලයේදී තෝරා ගන්නා ලද බව පළ වී තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ අනිකුත් තෝරා ගැනීම් පිළිබඳවත් අද ලංකාදීපයත් වාර්තා කරනවා. 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නවකතාව කැත්ලි ජයවර්ධන කෙටි කතාව සුමුදු සෙනවිරත්න පද්‍ය එරික් එලියා පාරච්චි මේ ජයග්‍රහණයන් පිළිබඳව පළ කරනවාගේම උන්ට අපේ සුභාශිංසන එක්කාසු කරනවා. මේ සියලු වසංගත මැද කලාව සාහිත්‍ය පෝෂණය කරන්නට දරණ ප්‍රයත්නය පිළිබඳව ඒ වගේම මෙවැනි උළෙල සංවිධාන ක්‍රමිනෑව දිරිමත් කිරීම පිළිබඳව විශේෂයෙන් අපි ආගයන්ට ඕනකම තිබෙනවා. ප්‍රකට කියමනකුත් තිබෙනවා ලෝකයේ හොඳම නිර්මාණ බිහි වී තිබෙන්නේ වඩාත්ම අර්බුදකාරී වාතාවරණයන් තුලදී කියලා. ඒ ආකාරයෙන් මේ කොවිඩ් වසංගත කාලය තුලත් ලෝකයේ බොහෝ දෑ ඉදිරියට අපට එවැනි ආසන්නට දකින්නට ලැබේවි කියලා අප හිතනවා. අපි බලමු තවත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා. තම සුන්දර සුබ පුවතක් අරුණ වාර්තා කරන ඡායාරූප පෙළක ඡායාරූපයකත් එක්ක කොවිඩ් ප්‍රතිකාර ලැබමින් සිටි තවත් මවකට තුන් නියුන් දරුවෝ. මේ කොළඹද සොයිසා කාන්තා රෝහලේදී තුන් නියුන් දරුවන් බිහි කළ කොවිඩ් ආසාදිත මවක් පිළිබඳව සටහනක් අපට දකින්නට ලැබෙන්නේ. තුන් දෙනාම බිලිදියෝ කියලත් මේ බිලිදියෝ තුන් දෙනාම හොඳ සුවෙන් ඉන්නවා කියලත් තමයි කාර්ය මණ්ඩලය උපුටා දක්වමින් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ අපට දකින්නට ලැබුණ තවත් වාර්තාවක මේ එක් ප්‍රදේශයක වෙච්ච සිදුවීමක් පිළිබඳව එන්නත් කරලේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. කාඩ් එක ෂෝක් කරගෙන එන්නතට බොරුව දාලා හතර දිනක් අත්අඩංගුවට ඉදිරියේදී ඉන්නඩු. ගාල්ල සංගමිත්තා විදුහලේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා නොගෙන කාඩ් එක විතරක් ලකුණු කරගෙන ගිය පිරිසක් ගැන තමයි මේ වාර්තා කරන්නේ. කාඩ් එකේ දෙවනි මාත්‍රාව ලබා ගත්තයි කියලා සටහන් කරගෙන හොරෙන්ම මාරු වෙන්න හදද්දී ඒ අයව අල්ලගෙන එන්නත් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. කුමන අරමුණකින් මෙහෙම කළාද කියන එක අපටත් ගැටලුවක්. කෙසේ හෝ වේවා ඇතැම් අය එන්නත නැතුව සිත්තැවුලින් ඉන්නකොට එන්නත ලබා ගන්න අවස්ථාව තිබුණා. මිසින් මගහැර යාම ප්‍රශ්නාර්ථයක්. විවිධ මත ආකල්ප තිබෙන්නට පුළුවන්. නමුත් විශේෂඥ මතය බවට පත් වෙලා තියෙන්නේ සෑම දිනාම එන්නත් කරණයට ලක්විය යුතුයි කියන එක. එන්නත් කරණයට ලක්වීමේ වැදගත්කමත් මේ අයත් දන්නා නිසා තමයි කාඩ් පත ලකුණු කර ගැනීම වෙලා තියෙන්නේ. අතර යම් යම් ප්‍රදේශවල සිදුවන අක්‍රමිකතා පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අතර ඇතැම් එන්නත් කරන මධ්‍යස්ථානවල ලබා දෙන පෝරම ෆෝම් එක මුදලට අලෙවි කරපු කීයක් හරි අරගෙන ඇප්ලිකේෂන් ලබා දීපු අවස්ථා පිළිබඳවත් තොරතුරු වාර්තා. නමුත් විශේෂයෙන්ම යුද හමුදාවෙම සඳහන් කරන ඔවුන් කරන එන්නත් කරන මධ්‍යස්ථානවල සෞඛ්‍යංශයෙන් කරන එන්නත් කරන මධ්‍යස්ථානවල පවා රජේ නොමිලේ නිකුත් කරන පෝරමයක් තමයි ඔබ අතට ලැබෙන නිසා කිසිලෙසකවත් මුදල් ගෙවල එය ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සියලු දෙනාට එය ලබා දෙන්නට එන්නත වගේම එය ලබා දීමට අදාළ ස්ථානයේදී කටයුතු කරන නිසා හදිස්සි නොවන්න කියන එක තමයි ජනතාවට කියනවා කියලා ඔවුන් කියන්නේ. ඊළඟට අපි දකින තවත් විශේෂ පුවතක් තමයි දත්ත මැකිල් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබඳව කාරණාව. විධායක නිලධාරියාට ඇප රට යන්න තහනම් දෙවයින ලෙස වාර්තා කරනවා. ඊළඟට අරුණ පුවත්පත වාර්තා කරනවා. දත්ත මැකිල්ල තොරතුරු තාක්ෂණ ආයතනයේ ක්ලවුඩ් පද්ධතියට තහනමක් පැනවුවා කියලා තමයි එහි තවදුරටත් වාර්තා වෙන්නේ. ඊළඟට අපි අද දකින තවත් සුවිශේෂ පුවත් වාර්තා අතරේ බොබ් මාලිගේ නම කෑව කුඩු චාවාරම කොටු මෙරට බොබ් මාලි නමින් හඳුන්වපු බොබ් මාලි කියන අසහාය සංගීත වේදියාටත් අපහාසයක් වුණා කියන එකයි හැමදෙනාගේම පිළිගැනීම බවට පත් වුණේ. මෙවැනි අපරාධකරුවන්ට නම් පාවිච්චි කිරීම තුළ පවා ඉතින් කෙසේ වෙතත් බොබ් මාලි කියන නමින් අපරාධකරුවන් අතර ප්‍රචලිතව සිටි පුද්ගලයා එල්පිටිය ප්‍රදේශයේදී අනියම් බිරිඳත් සමග සිටියේදී අත්අඩංගුවට පත් වූ බවට අද පුවත් වාර්තා අප දැක්කා පළ කර තිබෙනවා. මව්බිම පුවත්පතත් මේ ගැන වාර්තාවක් පළ කරනවා. පසුගියදා හෙරොයින් කිලෝ 288ක් මෙරටට ගෙන ලෝකල් බොබ් මාලි අනියම් බිරිඳ සමග එල්පිටියේදී අල්ලයි කියලා ඔහු අත්අඩංගුවට පත්න අවස්ථාවේ මොහු පිළිබඳව පොලිසිය විසින් මුදාහැර තිබූ ඡායාරූපයට වඩා හාත්පසින් වෙනත් ස්වරූපයක් ගෙන තිබූ බව කොණ්ඩේ කපලෙම වෙස්වලා ගැනීමක් කළ තිබුණු බවත් වාර්තා කරලා තියෙනවා. කොහොම ගියත් අපරාධකරුවෝ අවසාන වශයෙන් නීතිය රැහැනට හසු වෙනවාමයි. ඊළඟට අපට මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන් ජනවසම ඉඩම් අක්කර ලක්ෂයක් හොරපාරෙන් දීමක් පිළිබඳව මේ පසුගිය කාලේ විච්ච සිදුවීමක් පිළිබඳවයි වාර්තා කරන්නේ. මේ ගැන මව්බිම වාර්තාවේ තවදුරටත් තියෙනවා. අක්කර 500ක ඉඩමට හා තේ කම්හලට වාර්ෂික බද්ද රුපියල් 40,000ටත් අඩුයි. බදුගත් අය අතරේ දේශපාලකයොත්
පරීක්ෂණයට පූර්ණ බලති කමිටුවක්. ඊළඟට අපි මේ පිළිබඳව දකිනවා අද කෘෂිකර්ම අමාත්‍යවරයා උපුටා දක්වමිනුත් යම් වාර්තාවක් පළ වී තිබෙනවා. දිවයින පුවත්පතේ යහපාලන කාලයේදී ජනවසම අක්කර ලක්ෂයක් පිල්ලියවලා කියලා තමයි ඔවුන් මේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉන්පස්සේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. එහි සඳහන් වෙනවා ආණ්ඩුව සේවය කරන්නේ ගජමිතුරන්ටයි කියලා. සමගි ජනබල වේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර තිබෙන ප්‍රකාශයක් ආණ්ඩුව සේවය කරන්නේ ගජ මිතුරන්ට කියලා. එතකොට අප කලින් ඉදිරිපත් කළ වார்த்தාවත් එක්ක කලින් ආණ්ඩුව කටයුතු කළේ කොහොමද කියන එක පිළිබඳවත් ප්‍රශ්න මතුවෙනවා. කොවිඩ් වසංගතයේ වර්ධනයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතු වුණා කියලා වජිර අපේවර්ධන ජාතික පක්ෂයේ සභාපතිවරයා කර තිබෙන ප්‍රකාශයකුත් අද අපට මුණ ගැසෙනවා. ඒ සමගම අපට දකින්නට ලැබෙනවා දිනමිනේ මේ වසරේ මුල් මාස 4ට තේ අපනයන ආදායම කෝටි 8100 එකසිය දක්වා ඉහළ ගින් කාබනික පොහොර භාවිතයට ලැබුණු ජගත් පිළිගැනීමක් ලෙස එය දිවයින පුවත්පත් අර්ථකථනය කරමින් වාර්තා කරනවා. මේ විදිහ අපනයන ආදායම කෝටි 8100ක් උපයන්නේ කාබනික පොහොර සඳහා මාරු වීමට ගත් පියවරත් එක්කේ සඳහා පිළිගැනීමක් අගය කිරීමක් විදිහට කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. ලෝකයේ තේ වෙළඳපළ තුළ සුවිශේෂ කොටසක් හිමි රටක් ශ්‍රී ලංකාව. හැබැයි මෑත කාලීනව පසුගිය කාලය තුළ එය යම් ආකාරයකින් අපින් ගිලිහී යන තත්ත්වයකට වෙනත් රටවලට විතන් වෙන ස්වරූපයකට අපට දකින්නට ලැබුණා. මේ අතරේ තවත් වටිනා වැදගත් නිර්මාණයක් පිළිබඳව පොසිටිව් අය සොයන්න පේරාදෙණියේ නව යන්ත්‍රයක් පරීක්ෂණයකට රුපියල් 1500යිලු මෙහිදී වැය වෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඇතුළු කණ්ඩායමක් තමයි මේ නිර්මාණය කරන්නේ. දැන්ට කරන PCR පරීක්ෂණ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යන වියදමට වඩා මේට යන වියදම අඩුයි කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරේ අගෝස්තුවේ සංචාරකයෝ 5040ක් රටට ඇවිත් කියලා වාර්තා කරද්දී අරුණ පුවත්පත් होटल सह संचार कैंटनाव मार्गोपदेश निकुत करन बाव ඊළඟට සංචාරක අධිකාරියේ සභාපති නියට උනෑ විදියට අපි ඇඳුම් ගලවන්නේ නැහැ කියලා ශ්‍රී ලංකන් බර්න් කාර්ය මණ්ඩලය කියන කතාවකුත් අරුණ පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. පිරිමි ආණ්ඩුවට එරෙහිව ඇෆ්ගන් කතුන් පාරට බැහැපු සිදුවීම් පිළිබඳවත් අරුණ අද වාර්තා කරනවා. විදේශ මාධ්‍ය අතර මේ පිළිබඳ වඩාත් අවධානයට යොමුණා. කොහොමද තලේබාන් පාලනයට පෙර කාලයේ තෙල්ලුණු චෝදනාව තමයි කාන්තාවන්ට ළමුන්ට දක්වන සැලකිල්ල පිළිබඳව, එමෙ නැත්තම් නොසැලකිල්ල පිළිබඳව ඒ පිළිබඳව වාර්තාවක් තමයි මෙලෙස දක්වා තිබෙන්නේ. ඔවුන්ගේ පත්කර තිබෙන වැඩබලන කැබිනට් මණ්ඩලය තුල පවා කාන්තා කටයුතු කිසිම කාන්තාවක් නියෝජනය වෙන්නේ නැහැ කියලත්, කාන්තා කටයුතු පිළිබඳ අවධානය යොමු කළ නැහැ කියලත් ජාත්‍යන්තරයේ තලේබාන් පාලනයට චෝදනා නගද්දී අපි අවසාන වශයෙන් මෙන්න මේ පුවත උපුටා ගන්නවා. කොවිඩ් තුරන් කරන්න ප්‍රතිකර්ම කර ඒලියන්ත වයිට්ටත් ආසාදනය වෙලා කියලා දිවයින අද වාර්තා කරනවා. ඒලියන්ත වයිට් වෛද්‍යවරයා යම් යම් කාරණා හම්වේ බොහොම ප්‍රසිද්ධයක් විසළු වෛද්‍යවරයෙක්. නමුත් මේ කොවිඩ් වසංගතයෙන් ඔහුටවත් ගැලවී ඉන්නට නොහැකි වී ඇති බව තමයි වාර්තා කරන්නේ. ඒලියන්ත වයිට් පමණක් නෙමෙයි අපේ රටේ තවත් වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම ආසාදිතීන් බවට පත්වෙයි කිසිසේත් නොසිතූ නොපැතූ අය පවා ආසාදනයට ලක් වෙලා තිබෙනවා. ඒක අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ තත්ත්වය. ඒ නිසා මේ වසංගතයෙන් ගැලවී ඉන්නට නම් අප හැම විටම හැම ආකාරයේම ආරක්ෂා වීම, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අතිශය වැදගත් බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. අතරේ වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේවට ගොදුරු වීමේ ඉඩකඩ සම්භාවිතාවය බොහොම වැඩි කියන එකත් අප මේ පුවත හමුවේ අවබෝධ කරගත යුතු කාරණාවක්. මොකද ඔවුන් ඔවුන්ගේ ජීවිත පරදුවට තියලයි මහජනයා වෙනුවෙන් සේවය කරන්නේ. අනිත් ඔක්කොම වෛරසයෙන් ඈතට දුවනකොට ඔවුන් තමයි වෛරසය වෙතට ඇවිල්ලා, ජනතාව වෙතට ඇවිල්ලා ප්‍රතිකාර ලබා දෙන ඉදිරිපත් වෙන්නේ. අපි විරාමයකට යමු. විරාම නතර වූ දවසේ පිළිසඳර සමග යලි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.